මට විරුද්ධව විශේෂ කාරක සභාවක් පත් කළා දඬුවම් දෙන්නේ කියලා වරප්‍රසාද මේ එයාගේ වරප්‍රසාදේ උල්ලංඝනා කියලා අනුපස්කෝල් මන්ත්‍රීවරයා කිව්වා. ඒකට මම පිළිතුරු දෙන්න කතානායකතුමාගේ අවස්ථාවේ ඉඩ දුන්නේ නැහැ. නමුත් මම ඒකට පිළිතුරු දෙන්න සූදානම්. එක කමිටු සභාපතිවරයා විසින් කමිටු සමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම මත අනුව ගල්ලඟුරු ටෙන්ඩරේ සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ඇදවීම. දැන් මෙතන ගරු සභාපතිතුමා මට අහන්න තියෙන්නේ විගණකාධිපතිවරයා කියන්නේ මේ රටේ ස්වාධීන අපක්ෂපාතී කුළුණා. ඔහුගෙන් වාර්තාවක් ඇදවීම වරදක් වෙන්නේ කොහොමද? ඒක වරදක් ලෙස දකින්න පුළුවන් පල් හොරුන්ට විතරයි. හරි වරදක් වෙලයි කියලා විගණකාධිපතිතුමා තහවුරු කරනකොට ඒට එරෙහිව යමක් කිරීම වරදක් වෙන්නේ කොහොමද? ඒකයි කතානායකතුමනි මම කියන්නේ මේ රටේ වංචාව තුරන් කරන්න අමාරුයි කියලා. වංචාව ජාලගත වෙලා ඒ ජාලය හොල්මන් තමයි හැමතැනම කරකෙන්නේ. අද ගරු සභාපතිතුමනි මේ පිළිබඳව මම සභාගත කරන්න කැමති වෙලා නැති නිසා දීර්ඝව සාකච්ඡා කරන්න ගරු කතා මේ කාංචන විජේසේකර ඇමතිවරයාගේ ඉල්ලීම මත ලිඛිත ඉල්ලීම මත සභාගත කරනවා. මම කතානායකවරයාගේ අනුමැතිය අරගෙන සහකාර මහලේකන්තුමාගේ අනුමැතිය අරගෙන මේ වරප්‍රසාද සමවෙන්න මේ ස්වාද ස්ථාවර නියෝගවල මේ කමිටුවට තියෙන බලතලවලට ප්‍රකාරව තමයි මේ වැඩ කටයුත්ත ඉස්සරහට ගෙනිච්චේ. ඒ සම්බන්ධයෙන් සියලුව මන්ත්‍රීවරුන්ට එදාම හැන්දෑවේ මම දැනුවත් කරලා තියෙනවා. අපේ කමිටි ඔන් පබ්ලික් ෆයිනෑන්ස් වට්සප් ජාලය හරහා අපි ක්‍රියාත්මක වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සෙක්‍රටේරියට් එකෙන්. ඒකෙන් ඒ 17 දෙනෙක් ඒ සම්බන්ධයෙන් ඒක බලලා තහවුරු කරලා තියෙනවා. කිසිම කෙනෙක් ඒක කරන්න එපා කියලා කිව්වේ නැහැ. අත වශයෙන්ම මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මගෙන් අහුව ප්‍රශ්න රාගවන් මන්ත්‍රීතුමා අහලා තිබුණා. බොහොම හොඳයි. නමුත් මේක කරන්න අපිට හැකියාව තියෙනවද කියලා හොයලා බලන්න කියලා. රංජි බන්දාර මන්ත්‍රීතුමා මට අහලා තිබුණා මේක කෝප් එකේ මේක කෝප් එකේ මැන්ඩේට් එකද කෝප් එෆ් එකට කරන්න පුළුවන්ද? හැබැයි එහෙමනම් කරනවා නම් ඉතාමත් හොඳයි. I hope no harm if doing it possible කියලා ඒවලා තිබුණා. ඊට පස්සේ තමයි මම වුණ දැනුවත් කරේ අපිට මේ අනුමැතිය තියෙනවා මේ විමර්ශනය කරන්න කියලා. අපි විමර්ශන කරන්න කියේ නැහැ. අපිට විමර්ශන කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ විගණකාධිපතිතුමා තමයි ඒ විමර්ශනය කරලා වාර්තාවක් ලබාගෙන කෙටුම්පත ඒ අමාත්‍යාංශයට ඇරලා ඒ ටෙන්ඩර් කමිටුවේ සිටිච්ච සමාජිකයන්ගේ උත්තර අරගෙන තමයි අවසාන නිගමනය ලබා දුන්නේ මේ කමිටුවට. ඒ කමිටුවට අපි කැඳවීම් කරලා තියෙනවා. ඒ කැඳවීම් කරාම සමාජිකයෝ සමහරලාට පැමිණෙන්නේ නැහැ. හරි. හැබැයි මේ කැඳවීමේදී ගල්ලඟුරු ප්‍රශ්නය ගැන සාකච්ඡා කරද්දී 20 වෙනිදා 9 වෙනි මාසේ අනුප පස්කෝල් ගරු මන්ත්‍රීතුමා සහභාගී වෙලා තියෙනවා. එතුමා කිසිම වෙලාවක ඒකට ඔහුගේ විරෝධතාවය පර කළා නැහැ. හරි. එතකොට මේ සියලු දේ පිළි අරගෙන මෙතනට ඇවිල්ලා මේ වෙන කතාවක් කියනවා. ඊළඟට මේ අපි දඬුවම් දෙන්න මෙතන ගිහිල්ලා නැහැ. අපි මේ වාර්තාව ඉදිරිපත් කරලා මම සමාජිකයන්ගෙන් ඇහුවා අපි මොකද කරන්න කියලා. එතකොට සුරේන් රාඝවන් හිටපු මේ ඇමතිවරයා යෝජනා කරා අපි මේ කට්ටියව අවුරුද්දක් මේ ටෙන්ඩර් වලට නැවතත් වාඩි වීමේ හැකියාව මේ නවත්තන්න කියලා යෝජනා කරමු කියලා. ඒ යෝජනාවට එතන හිටපු කිසිම කෙනෙක් විරුද්ධත්වයක් ප්‍රකාශ කරේ නැහැ, පක්ෂ විපක්ෂ. ඊට පස්සේ මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ යෝජනාව ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරා. මම කිව්වා මට එතන Yes, you are point of order. They give me 1 minute, okay? With respect to you, and said also you may be, since you mentioned my name, මගේ යෝජනාව උනේ අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ දූෂණයෙන් තොර වූ ක්‍රියාවලියක් හා රාජ්‍යයක් බිහි කිරීම. මගේ යෝජනාව උනේ මෙතරම් බරපතල AG ඔෆිස් එකේ AG රිපෝට් එකෙන් කිව්වා 16 වතාවක් මේක කැඩී තිබෙනවා කියලා. එහෙනම් මම කිව්වේ අපි එහෙම කරලා තියනවා නම් ඒ කණ්ඩායම ආපහු ගිහිල්ලා වාඩි වෙනකොට ඒකේ සුදාත භාවයක් නැහැ. එහෙනම් ඒ කණ්ඩායම නැවතත්
කාලයක් ගන්න ඒ කණ්ඩායම පිළිබඳව ඒ නිසා හැබැයි මම ඔබතුමාට අවසර දුන්නේ නැහැ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඒක ප්‍රකාශ කරන්නවත් ඒකට මම ඔබතුමාට හරි 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 එතකොට ඒක හරි ඒක පිළිගන්නවා මම සභාපතිවරයා හැටියට සභාපතිවරයා තමයි කමිටු වාර්තාවක් ඉදිරිපත් කරන්නේ මම එතනදී කිව්වා අපිට විධායක බලතලයක් නැහැ විධායක බලතලය තියෙන්නේ ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයා හැටියට ඒ නිසා ඔහුට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා එතනින් එහාට අපි ওই සම්බන්ධයෙන් මේකට සම්බන්ධ වෙන්න අපේ කිසිම අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නැහැ කියලා ඒක එක එතනින් ඒ කතාව ඉවරයි කෝප් එකයි කෝප් එකයි පත් කළා නැති නිසා කෝප් එක විතරක් පත් කළා තිබෙච්ච නිසා එහි හදිසි අවශ්‍යතාවයක් තිබෙච්ච නිසා කතානායකතුමාගේ තීරණය මත තමයි මේක කරේ ඒකට මට දඬුවම් කරනවා නම් මම ඕනම දඬුවමක් මේ රටේ මිනිස් වෙනුවෙන් බාර ගන්න කැමතියි කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට කියනවා ඕනම දඬුවමක් මේ රටේ මිනිස් වෙනුවෙන් වංචාව තුරන් කරන්න පෙනී සිටියට ඉන්නවා කියලා මම කියනවා දෙවනි කාරණාව thank you හරි හරි දෙවනි කාරණාව තමයි කියලා තියෙනවා මේ 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 අපි කොප්ෆ් මේ බ්‍රවුන් බෑග් සීරීස් එකක් කියලා එකක් කරා. ඒ බ්‍රවුන් බෑග් සීරීස් එකක් කියලා කරේ මොකද්ද? අපි ආර්ථික දැනුම පිළිබඳව අපේ ගරු මන්ත්‍රීන් තුමන්ලාව දැනුවත් කරන්න උත්සාහ ගත්තා. ඒක වැරද්දක්ද? නෑ නෑ. ඒක වැරද්දක් විදියට කවුද දකින්නේ? ඒක වැරද්දක් වෙන්නේ කොහොමද? මේ කියන්නේ මේ ඕ අර අනුප පස්කෝල් ගරු මන්ත්‍රීතුමා කියනවා ඒක මේක නොයෙකුත් කට්ටියන මේ රාජ්‍ය සංවිධාන නොවන සංවිධානවල උපකාර ලබන පරිශේෂ කඳවා හරිද පොඩක් ඉන්න පාලි let me speak I gave you I'm not yielding right මන්ත්‍රීතුමා කතා කරන්න අවභාවිතා කරාලු පාර්ලිමේන්තු දේපල හරි පොඩක් ඉන්න හරි පොඩක් ඉන්න speak in take your time right එතකොට මේ කියන්නේ මේ පාර්ලිමේන්තු කමිටු වලට UNDP එකෙන් NDI එකෙන් WFT එකෙන් යනාදී ආර් ඒවා වලින් උපකාර කරනවා මේ මේ විශ්ලේෂණ කරන්න. හරි අපි කරේ අනුර යාපා මැතිතුමා පටන්ගෙන ආපු වැඩපිළිවෙලක් ඉස්සරහට අරගෙන ගිය එක විතරයි. එතෙන්දී මම කියන්න කැමති එතන්ට ඇවිල්ලා තිබ්බේ එතන්ට ඇවිල්ලා තියෙනවා 17 දෙනෙක් මේ මේ සජබේ මන්ත්‍රීවරු ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 දෙනෙක් දෙමළ සංධානයෙන් එක මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා තියෙනවා ජාතික ජනතා විමුක්ති පෙරමුණේ එක මන්ත්‍රීවරියක් ඇවිල්ලා තියෙනවා එතකොට මේක මේ කවුරුත් මේ එක පක්ෂයකට කරපු දෙයක් නෙමෙයි ඒකට සහභාගි වෙලා තියෙන්නේ මේ කපිල ડોක්ටර් කපිල සේනානායක. ඒ කියන්නේ කාලේ ප්‍රශ්නේ තියෙනවා. Give me 2 minutes. Give me 2 minutes. හරි හරි. හරි. එතකොට ඩිරෙක්ටර් ජෙනරල් ෆිස්කල් පොලිසි ට්‍රෙෂරි මේ ආණ්ඩුවේ ඊට පස්සේ මිස් බීඑන් ගමගේ ඇඩිෂනල් ඩිරෙක්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් පොලිසි. ඊළඟට තනූජ පෙරේරා ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් පොලිසි මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස්. KVC දිල්රුක්සි ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් පොලිසි මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස්. හරි මේ කට්ටිය සහභාගී වෙලා තියෙන්නේ සෙනවිරත්න මුදල් අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම් එතුමා සම්බන්ධ වුණේ ඉතින් මොකද්ද මේක තියෙන වැරද්ද ඒකට ඔව් අපි ස්වාධීන අදහස් ඉදිරිපත් කරන්න පර්යේෂණ ආයතන වලට කතා කරා ඒක ඉතාමත් හොඳ සංවාදයක් වුණා එතන හිටපු කිසිම කෙනෙක්ගෙන් අහන්න මේක වැරදිද කියලා ක්‍රමවේදයේ ගැටුවක් තියෙනවා නම් ගරු රාඝවන් මන්ත්‍රීතුමා අපි ඒ ක්‍රමවේදයේ සුදුසු විදියට හදාගෙන ඉස්සරහට යන් ඔබගේ ප්‍රශ්නෙට මගේ එහෙම විරෝධත්වයක් නැහැ හරි දැන් ඊට පස්සේ පාර්ලිමේන්තුව බාන් අවභාවිතා කරනවා කියලා මොකද්ද කියන්නේ මම බස් එකක් දැම්මලු මම බස් එකක් දැම්මේ පෙට්‍රල් නිතරු කරන්න නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙක් මෙතන ඉඳලා වාහනේ ගියොත් හරි වෝටර් සර්ජ් එකට ගිහිල්ලා ආවොත් කොච්චර පෙට්‍රල් යනවද අපිට මේ බස් එක මෙතන ඉඳලා වෝටර් සර්ජ් එකට තියෙන්නේ මම හිතන්නේ කිලෝමීටරයක් විතර මං ගෝ අපි බස් එකේ යන් බස් එකේ ගියාම මොකද්ද තියෙන වැරද්ද මහ ජනතාවට බස් එකේ යන්න පුළුවන් නම් පාර්ලිමේන්තු බස් එකේ මම පාර්ලිමේන්තු බස් මන්ත්‍රීවරු ගෙනිච්ච කියන එක මම පාර්ලිමේන්තුවේ භාණ්ඩ අවභාවිතයක් කරලා තියෙනවා කියනවනම් ඒක ඇවිල්ලා ජනතාව ඉස්සරහා කියන්න ජනතාව ඉස්සරහා කියන්න මම බස් එක පාවිච්චි කරපුවා වැරදිද මොකද්ද මේ
Mereka mang kage wara prasada itu ulangkannya kere parlimentu ya busnya ke pawai cikarla parlimentu menteri lah hatalis kana metrin dan kilometer agen cikar. Taruna kala puluan nang utara den. Iding ini sa mewa 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 tem mang mewa ada utara den. Mang mama nawatno mata kerana puluan orang nama tandua mat denda. Mahab parlimen tuh yang pahakaran na puluan ang ekat karan, danduan denna, harda habai mamme karna de kisi kene itu nawatan na denne naya kela metera, ita matna garut tuh mangkino, bohmatu isudu. Bohmatu ti, katni, ilangat. The News Reporter, Waranen Tor, Apakshapati, Wartakaranaya.